සද සන්දියාවක් වාදන ෝපානි සව සහය ය ප්‍රධාන පවත්විකාශය සමගින් මම අරුණජයකොන. මම ගයාලාක්‍රුවණී අවධාන යොම්කරමෝ ප්‍රධාන පුවත්සි රස්ථල වෙත. වැඩ්නිිසිිකා නැවේ තනි වූ නාංකිික තරුණයා ජනපති උපදෙසින් මවබිමට සැනින් එ ෝදාහය නිස්ඳහා බූසට කොළඹ ගම්පහා කළුතර පුත්තලම. යාපනිය සහ මහනුවරට අකන්ඩෝම ඇවිරිනීතිය අවදානම් පලාප හැර සෙසු දිස්පික් වලට අද සවස පැනවූ ඇදිරිය ගහස්පතින්දා බුදේ හයතෙක් දිකටම. කොරුුණා රෝගීන් දනන එකසය හැත්තෑ අටක් පිද්දී රෝහල්බලස්ටි තිස් හතර දෙනෙක් සුවය ලබා නිවෙස් වෙත. දුෂ්කරතා මැද ජනපතිත් ආණ්ඩුවත් ජන සහන සැලසීම ගැන. සමගි ජනබලවේගත් ප්‍රසාදය. කොරෝණාවෙන් ලොවෙන්ම හැත්තෑ දහස්සකටත් වැඩි පිරිසක් මරු දකිද්දී ජපානයේ හදි සිතත්වයක් දේශයපුුවත්. මෙරටින් හමු වූ කොරණ රෝගින්ගේ සංඛ්‍යාව එකසිය හැත්තේ අට දක්වා ඉහල ගොස් තිබිෙනවා. ප්‍රතිකාරලබින් සිටි රෝගීන් තිස් හතර දෙනකු මෙවන විට සුව බා පිටත්තු ගොස් ඇති බවයි සෞඛ්‍යමත්‍යංශය නිවේදනය කළේ. ලෝකය පුරා රටවල් සහ ස්වෑන්පාලන ප්‍රදේශ දෙසය අටක් ආක්‍රමණය කරමින් මරණී බිහිතිකාව පතුරන්නට COොVID-19 කියන මාරාන්තික වරසය. මේ වෙනකොට සමත්වී හමරයි. ලෝකයේ අතිශයින්ම ජනාකීරණ නගර ජන සුන්්‍ය නගර බවට පත් කරන්න මේ ඇසට නොපෙන වරසට හැකියාව උදවෙලා තිබෙනවා ලෝකේ තත්තුවේ එසේ තිබද අපි සූදානම් අදත් පළමුුවෙන්ම අපි රට ගැන අවදහනය යොමු කරන්න. තමන්ගේ තොරතුරු වසන් කරමින් කළුතර දිස්ට්‍රික් රෝහට ඇතුළත් වුණු පන්න්නේිල ප්‍රදේශයේ කාන්තාවදී කළ දරවාට. එම වයිරස් රෝගය නොමැති බව ඒ දවසේදි තහවරුීමම විශේෂ සිද්ධයක් බවට පත් වනා. ඇයට මේරෝගෙ තිබුණත් ඇගේ දරුවා බොම සුවේෙන් සිටින බව තමයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. එබගේම පූනානිි දියතලාව සහ මුලතිවූ කියන මේ ආදී නිරෝධාන මධ්‍යස්ථානවල සිට තුන් දහස්සකට අධි පිරිසක් මේ වෙනකොට තමන්ගේ නිවෙස් පලා ගොස්තිබෙනවා. ආරක්ෂික අංශ ඔවුන්ට සලකපු ආකාරය ගැන මේ ජනතාව තමන් ගස්තෘතිය පලකරපු ආකාර තාමත්ම සංවේදී. ැමට ඕුන් වි ගයනා කරමින් ගීත ගායනා කරමින් තමන්ගේ ස්තූතිය ආරක්ෂක අංශමත පලකර ආකාරය අපට දකින්න හැකාව ලබුණ මේදන කරනාව පුරාවටම. එවගේ නිරෝධහන්ට ලක්වමින් සිටින ජනතාව වෙනුවෙන් තමන්ගේ නිවැස්සලට පෙලාසිතු ජනාව වෙනුවෙන් වාාතිය සතුෂ උමාරයා සිංහවශ්‍ය එවගේම පොලිස් වාද්‍ය වෘන්දිය එකට එකතු වෙලා. ජනතාව වෙනුවෙන් විශේෂ සංගීත අද්‍යකීම් ලබාදෙන් අවස්ථා කියපයක්ම අපිට දකින්න හැකියාව ලබුණා ඒය අගේ කළයුතුයි. අපේ රටේ ජනතාව පීඩාවට පත්තු සිටිද මහොතක කලාකරුවන් ආරක්ෂකංශ එකට එකතු වෙලා නිවෙලා වෙදිී ඔවුන් වෙනුවෙන් වැඩකරනවා තමන් මහන්සිය බලන්නෙන් නැතුව. ඕ රෝගය වැලදී ඇති බවට තහුරුවී ඇති රෝගීන් එකසිය තිස් හදදිනෙකු මෙමන පට ප්‍රතිකාරලව මිනිස්ටිනවා. ඊ පස්වරූමණවිට රගෙන් අවදනෙකු අලුතින් වාර්තාාවුණා ඔුන්ගේ තුන් දෙෙකු පුද්ලම රෝදායන අද්‍යස්ථාන සිටි අය බයි සෞඛ්‍ය අමාත්‍යංශි සඳහන් කළේ ප්‍රතිකාර ලබාගැනීමින් පස සුවේ ලබූ පුද්ලයෙකු අද පිට වගියා වරිසේ ආසාධිනෙව ඇති බවට සැක සහිතව රෝහල් කටකරසිටින රෝගී සංඛ්‍යාව දෙසිිය පනස් හත වර්සේ ආසල්ධනව මෙන් මෙැලට රෝගීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ර රග ාති නුව ඩි ංක්‍යාවක් වාර්තාාව ඇතිේ කොල්ම ස්ශ්‍රිකය ඒ රෝගීන් හටලස් හදරක් ද ල ශ්‍රික රෝග එක්ද නක වාර් අ ල්දු ශ්‍රක රග පස්තනක වාර්ාව තිබෙනවා ගම් පා ශ්‍රිකය ර ගින් දනකු හ හනුවර ශ්‍රික්කය ර ගින් දනක වාතාවුණ. නිරෝධයන අවසන්ක පුද්ගලයන් ෙසිේ හදනකු. න නි ලාිත් ගේ ලක හ ද ලත දරේ නිරෝ හන ව දගලන් සි ත්තු ෙකු සමජකත රීමට ට හිතු කරුුණ. ඉන්දයා සිට පැමණි දත් ල ි හර ර. අන ර න්ති ද ද න නිරෝධහ ලක් පුද්ගලයන් හතර නෙකුද අ උදසන නිෙස් පලා පිට ගියා. මේ නිරෝධායන කටුතු නිමවී යන අයවලුන් සියලු දෙනාටම අපි දැනුම් දීලා තිබෙනවා දින දාහතරක තවත් නිරෝධායනයක්ට ඔවුන්ගේ නිවෙස්වල ස්වන් නිරෝධායන් ලක්වෙන්න කියලා මේකයි ඉතාමත් මධත්‍යාවශ්‍යයි. ඒත් එක්ක අදමනිට ත්‍රිවිධ හමුදාව විසින් අවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන කටුතු නිමවෙල තුන්දාා ස්තුන්සි අසූ හැ දෙෙනෙකු මේ ආකාරෙෙන් නිවස් බලා පිටත්තු ගොස් තිබෙන. දෙශයයා අසු හක්දනකු තවදුරටත් නිරෝධයන වෙමින් පවදිනෝ. බූ ප්‍රේ සංචාරක ොට ලැක්තුල නිෝධහට ලක් වූ රූපලාවන ශිල්පී හදදිනෙකු අදසිය නිවිස් බලාපිට වගේියා තරුණයන් දෙදෙනෙකු සහ තරුණයන් පස් දෙනෙකු ම පිරිසට අයත්. මිගමුව අක්කර පණහා කනසුරදුකම ප්‍රදේශයේ වයිස අවරුදු හතරහා මාර්ක පිරිමිදරුවෙකොට කරුණා වෛරසය ආසාධනය වෙතිබෙනවා. ම දරවා මේකම රෝහලෙන් අංගුඩ ජාතික බෝනරෝග විද්‍යාතනයට මාරුකයවාඇතිත යිවාර්තා බන්නේ උනහා කැස රෝගලක්‍ෂණ හේතුවෙන් පසුගිය තුන්වනදා මෙම දරවා මේගම රෝහලවත ඇතුලත් කරතිබෙනවා වෛරසේ ආසාදනවී ඇති බව ඒ තහරුවීමෙන් පසුවායි ජාතික ෝන රෝක වි්‍යාතනයට මාරකරයමටික කරුණ ප්‍රදේ පෞද්ලක වද්‍යවරු දෙනෙකුගේෙන් මෙ දරවාට ප්‍රතිකාරලාගෙන ඇති බව පවාර්තාකරන් ප්‍රශ් කන දරවා නිවස සිටි සමාජකයන් හදනකුද රෝද හැනිකිීමට පිවරක ඇ අර ඉදිරිිට නිසේ කාතාවකට. කොරුණා වරසිය ආසාධනී ඇති බවට සැපට ප්‍රෝහල් කතකරතිෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොක ලබ, ළමුන් තුළ කොරුණා වරසය පැවතිය හැකි බව ළමාරෝක විශිෂඥ වෛද්‍ය දීපාල් ප්‍රේරා මහතා පවසනවා දරවන් වෙස්වල ම තා ගැනීම මෙම ලසීමාවේදී ඉතා වැදගත් බවයි එමහතා පෙන්වා දෙන්නේ. ලමයින්ට සමහරවෙලාට රෝග ලක්ෂණ නැතුවඋනත් මේ රෝගේ තියන්න පුළුවන්. ඉතමතර සමහර ලමයිට උන නැවනත් මේ රෝගේ යන්න පුළුවන්. රෝගලක්ෂණ විදියට. උන කැස් සෙම් ප්‍රතිශ්ාව කිවිසුම්යාම සොටු ගැලීම හුස්ම ගැනීමේ අපහසුතාවේ ඇඟ පතරිදීම සමහරයට බඩේලියම් වගේ රෝග ලක්ෂණ වනත් තියෙන්න්න පුළුවන්. සියයටට පහක් පි දරුවන්ට මේ රෝගය බරපතල වෙන්න පුළුවන්. සමරයට නියවමමානිය අත්වය නැතිවන්න පුළුවන් දරුවන්ට හෙදනක වලක්ක ගන්නත් අපි කළ යුත්තේ මේ දවසල ගෙදට්ට වෙලා ඉන්න එක තමයි. කරුණා වර්රසේ ආසාධනය වූ තවත්පුදගලයෙු තොරතුරු වසන් කර මාර්ගම අපක්ෂාරෝහලේ හදිසි ප්‍රතිකාරක ඒපතිකාරල බාගැනීම හේතුවන් එම රෝහලේ ෛද්‍යවරු හතර දෙකු ඇළු කාර් මටලේ දාහතරෙු නෝදාහන්ට මකරති වෙනවා. පිළියන්දල කාහපොල ප්‍රදේශෙන්, කරෝනා ආසාධතියකු වර්තාාවීමෙන් පසුව එම පවලේ පුදගලයන් හයිදනකු පූුණනානි නිෝදායන මධ්‍යස්ථාන විදම කෙරුණ. ජයල සුදුවැල්ල ස්ර්ණ හන්සවෙල ප්‍රදේශයෙන්, කොරනා ආසාධතයෙකු ඒ වාත් ප්‍රේ වාර්තාාවා. මඟ හගේ නිමසහ ඔහ ඇසු කළලයිගේ නිවෙස් නිරෝදහනට ලක්කරුණා ගම්ම නට ඇතුරමට මාර්ගගේ වසාදමීමට පදදිංචිකරුවන ස්වේච්චාවෙන් ඉදිරි පත්තු වයි අවර්තාකරුවන් පවසන්නේ. ලගේ පිස්ර කිසි පට අද අවාදාානම සෑහමතන දී ලදන්න. ගත්ේ රෝග ලක්වාගන්න වාල තීර දෙසිය කට සාහි දෙන්නේ. අටාර් දුබයි සෞධි අරාබිය ඕමාන් සහ ඉන්දාවටලින් පැමණ, සන්දමෝදධි ප්‍රදේයේ හතරිස්තුන් දෙෙකු නිවෙස්වලම ස්වන් නිරෝධහන්ට ලක්කිරීමට සෞඛෙ බලධාහරින් පියවරගත්තා. පුදතලම කිව්ල ප්‍රදේශයේ කොරුණ ආස දෙත කාන්තාවක හමුුවෙන් පසුව නිවාසාහ ව්‍යාරක ස්ථාන දහන් අවයක්ක්ස්වන්ඩිරෝ හන් ලක් කෙරුණ. මෙ අදර හලාවත ඉරණ විල ඇමෙරිකන් හඩ ගන්ඳදුලිම්ප්‍රශනාආගාර භහමිය ඉදි කරන, නව කොරෝනාරෝහලේ ඉදිකිරීමම්මල නිර්ත හමුදා සාමාජකයන්ගේ මානසික සුවය වර්ධන කිරීම උෙසා සංගීත බඩස තහනක් පැයත්තුනා ජනප්‍රිය ගාන ශිල්පින් කීපදනෙකදඊට එක්ව සිටියා. රෝගීන් පනාකට එකවර පතිකාර කිරීමට හැකි ඒකයක් සහ නිරෝදාන මධ්‍යස්ථානයක් ද මෙම ස්ථානයේදි කරනවා. රසයිනනාගාර පරීක්ෂණ කටයුතු පුළල් රීම සම්හන්ධීන් අවධාහනය යමු ඇති බව, ෞක්කේවා අධ්‍යයක්ක්ෂජනරාල් විශෂක්ල වෛද්‍ය නිල් ජස්සිහ මතා ප්‍රකාශ කළ කොවි දහනමේ සම්බන්ධයෙන් රසායනාගාර පඩීක්ෂණ වැඩි වැඩියෙන් කිරීම කෙරෙහි. විශේෂයෙන් අවධානය යමුවෙලා තියෙනවා. දැනට සතියකට අමන කළ ප්‍රමාණයට වැඩිය ආසන්න වශයෙන් තුංගුණයක් දැනට කෙරනවා. ඒවගේ මේ සංක්‍යාව තවදුරටත්. වැඩි රීමට බලාපොරොත්තුනා ඉතා ඉක්මනින්. මෙහිදී අප භාවිතා කරනුල බන්නේ වෛරසය හඳුනාගන්නා පීසි පරීක්ෂණයයි මේ කාලයේ අත්‍යවශ්‍යම සාධකය තමයි සංචරණය අඩු කිරීම එමනැත්තං සමාජ දුරස්ත භාවය. අපිට පිෙනී යනවා දැන් දැක් ජනතාව මේ පිළිබඳ ඉතා හොඳ ගැටහීමකට පත්වෙලා තියෙන බව මේක සියලු දෙනාගේම වගකීමක් හැටියට සැලකිය යුතුයි කරුණු වසන් කිරීමෙන් ඔබට ඔබේ දරුවන්ට ඔබේ ඥාතීන්ට සමහරවිට මේ රෝගය අහරහා විශාල අවැඩක් සිදුවන්ට පුළුවන් කැස්ස සෙම් ප්‍රතික්ෂාව ශොසන අපහස්ථා පවතින්නේ නම් ධාතුනයි අනුවක්ෂණික දුරකතන අංකේයට වහාම අමතන ලෙස සෞඛ්‍යංශ උප දෙෙස් ලබා දෙනවා. හතුනයි අන ක්ෂික රතනංකේමතන පුද්ගලයාගේ, රෝකතත්ත්වය අනුව අවශ්‍යනම්, රෝහලකට යමුකිරීම, සුවසැරිය ගිලන්ට සේවාව ලබාදීම ආදිය සිදු කරනවා. ලක ි ැරන්නේ ජාත්‍යන්තර දිහාාවට ජාතන්තරය ගැන කතා කරනකොට ෝකය ගැන කතා කරන කොට. මෙමෙනකොට කර්මාදශාලා විශාල ප්‍රමාණයක් වසාදමා තිබෙන්නේ, බොහෝ කර්මාදතශා ජනුන්්‍යතත්තර පත්වෙලා තිබෙන්නේ මෙවැනි වාතාපරණයක් හමුුවේ ලෝකයේ බොහෝ වටවල්වල වායු දූෂණය කැපී පෙනෙන ආකාරයකින් අඩු වීතිබෙන බව පරිසර විශේෂඥන් පෙන්වා දෙෙනවා. එවගේම සමාජ මාධ්‍යජාල ඔස්සේ ොහෝ පිරිසක් අදස්තක්වෙන් ප්‍රකාශ කනවා ස්වභාවධර්මය, ස්වභාවිකම. ලිතාවක් පිලිසා කරවමින් පෞතින බව. ඒ වගේම ජනශුන්්‍ය වූ මාර්ගවලට වනසතුන් ඇවිල්ලා ඇතැම් වටවල ඒ සතුන් නිදහස්සේ එම මාර්ගවල හැසිරෙන ආකාරයක්ත් ජාතයන්තර මාධ්‍යවාර්තා කරතිබුණා ඒ සම්බන්ධයෙන් ඇතමන්ගේ අදහස වී තිබුණේ මිනිසුන් අත්පත් කර ගත් ප්‍රදේශ යලිපතාවක් නියමිත උරුමක්කරුවන් අත්පත් කරගෙන ඇති බව. මෙ අතරේ ඉන්ද අග්‍රාමාතතුමා නරේන්ද්‍ර මෝදිි හතා ඉල්ලීමක් කරා එරට ජනතාවගෙන් ඊ දවසේදී පවාත්්‍රී නොවයට එකතුවෙන්න කියලා පහනක් දල්වන්න මේ කොVවිD-19 වසංගතයට එරෙහිෙවම අන්දකාරයට එරෙව නැගී සිටියම සංගතවත් කරමින්. ඊට විශාල ප්‍රතිචාරයක් ලැිීතිබුණු ආකාරයක්ත් ජාත්‍යන්ත්‍ර මාධ්‍ය තුළ කතාභහට ලක් වුණා. එවගේ ඉන්ද අග්‍රාමාතතුමත් ඒ කටයුතුට එක්ප සිටි ආකාරය දකින්නට හැකියාවක් උදවුණම්. ත්වය මෙසේ තිබයදී බොහෝ වටවල් ප්‍රමාණයක් මෙ වෙනකොට කොවි-19 වසංගතයට එරහිව බොහොම ශක්තිමත්ව නැගී සිටි ආකාරයෙකුත් අපිට දකින්න හැකියාව තිබෙනවා පසුගිය දිනකහිපයත්තුල ඉතාලිය සහ ස්පා්නයේ කරෝනා ආසධතියන සහ මරණ සංඛාව අවවීමත් සමඟ තමන්ටද නවබලාපොරොත්තු ඇතිී ඇති බව ඇමෙරිකා බලදහරීන් පවසනවා. ගත වූ පෑ විසි හතර තුළ පමණක් ඇමරිකාපෙන් වාර්තා වූ කොරුණාරෝගී මරණ සංඛ්‍යාව එක්දහස් එකසය හැටපහක්. නමුත් සමස්තයක් ලෙස වර්තාවන මරණ සහ ආසාධතියන්ගේ සංඛ්‍යාව පහළ බැසතිබෙනවා කෙසේ වද කොරුණ වරසේ උච්චිතම අවස්ථාවට ඉදිරි සතිය තුළ ඇමෙරිකාවට මූුණදීමටසදදුනඇති බවයි ජනාධිපිතින ට්‍රම් පවසන්නේ. මෙඇතර බ්්‍රෝන්් සත්වද්‍යානයේ ව්‍යාක්‍රයෙකුටද වරස වැනදි ඇති බව සත්තුවද්‍යාන ආරංචිමාර්ග පවසනවා අෞරදු හතරක් වයි ඇති නාඩिया නමති මේ කොටයා ඇතුළ হাය දෙනෙකුට, මේ වෛරස වැළදී ති බව තමයි නජීVී ස ක්ෂ සංගම සඳන් කර තිබන. அமெரிக்காவට எவு பேல் வராாய் பிர්‍රහාாற செப்டம்பர் එකහා பிர්‍රහාරவලට වඩා COVD-19 ඉතාමත් දருුණු තත්වයක් බව அமெரிක්க்ஸ ජනපද නාவி හමුදා வயிசත්மிரால் සඳහන් කலாம். ரோனாவைரசே ஹතුவின் මෙவனபிட்டு லோப்புடா மறண ஹத்தදහ පන්சி எத்திයක් வாර්තා விතිබனවා.வையிரசய ஆசாධனைபவாන්ගේ சखயாவு. ලක්ෂ අසූ හදහස් එකසිේ හැට අටක් දෙක්ෂ හැත්තෑ එක් දහස් අඩස අසු හදනෙකු සුුවවෙල බෑති බවයි වාර්තාාවන්නේ ලො පපුරාරටවල් සහස්වන් පාලන පදේශ දෙසිය අටක වර් සේව්‍යපත වී තිබෙනවා. ජපානය තුළ කොරුණා වරස ආසධතියන සංඛ්‍යාව ඉහළයාමත් සමඟ ජපාන අග්‍රාමාත්‍ය සංශෝ අබේ එරට හදිසිතත්වයක් ප්‍රකාශයට පත් කලා තෝකෝ සහ තවත් නගර හයකට එය මසක කාලයක්සනඳහා බලපැත්තෙන ඇති. ඒ දිනේදී චියඩෙන් කරரோුණ සධතයන් තිස්නවදනකු වාර්තාාවී ති අතර එතිස් අට දෙනකුම විදේශ්කයන් බවයි බලධහරීන් පවසන්නේ. ආසධත තත්ව පසු වල රෝගගේ සංඛ්‍යාවද දිනෙන් දින අඩුවන බව සෞඛ්‍ය බලදාරෙන් පවසනවා. ොවිID-19 රෝගී මරණ සංඛ්‍යාව යම්තක් දුරකට පාලගයාද එතාළිය සම්පූර්ණෙන් වසාදමීමට පියවරගෙන තිබෙනවා. එරටින් ඒයේ දිනේදී වාර්තා වූ මරණ සංඛ්‍යාව, සිපහක් සියලුම කඩසාපු මෙම සංචාරක ප්‍රදේශපසාදමීමට කටයතු කරබෙනවා. උක ආරය පැලදීම මොහතව විට ඉතාලි රජයේය අනිවාරය කලති බෙන ඒය පිපදින්නති සියලම නට ර තුන් සයක හ තු සි දනුවම් ය කි ට පද රල න විච්ච විධාය ගේ ්‍ර ලාංකික ර ොට ද පව ොන්සල් ෙ රයාල ේ ගේ රෝම පි ශ්‍ර ලකාක පති කාරයාය සම්න්ද කරගරමින් මෙහි ටන ලාංක ාර ය මන්ගේ. මවුරට අසරන වෙලාතින ජනතාවට පිහිටවීම සඳහ අතිකරු ජනතිපත්තු වගේ කොයින් 19 ගිනමට මුදල් තැන්පත් කිරීම යහුසු ොනාකාරය අපිට මේ මෝදෙවන විට ඉතාලියය දකින්න පුළුවන්. කොරුණා වරසේ ආසාධනය වී ඇති වතාවර වූ ප්‍රතාානය අග මාත්‍ය බොරිස් චොන්සන් රහල් කතරතිබෙනවා. මාතවරයාට වයිරසේ ආසාධන වී ඇති බවතහවරුවේ දින දායකට පසවායි මෙලස රෝහල්කත කතිබෙන්නේ ම මෙතර ප්‍රතාාන ජාතකයන් ෙත විශේෂ පනිවයක් නිකුත් කරමින් එලිපත් හරජන කියයා සිින්නේ. කොරුණනා වරසිට එරෙහි සටන බ්‍රතාානය ජයකන්නා බවයි. කොරුණ වරසිට එෙහි සටන සංකේතවත් කරමින් ඉන්දයාාව පුරා මිලියන සංඛ්‍යත ජනතාවක් අලෝකයේ දැල්වීමි නිරිත වුණා. විදුලි පහන් එටි පන්දම් ජංගම දුරකතන අආදිය භාවිත කමින් ඔවු ආෝක ැල්වවිීම සිදු කළ බවයි ඉන්දිය මාධ්‍යවාර්තා කලේ. නොදලිනුවර පිටසිිය නිසේ සිට, ඉද අගහමාත්‍ය තරෙද්‍රමෝදිිමහතාද මීට එක් වුණනා. කොරුණා වරසය ව්‍යාපතවීම වැලක්වීමට ස්පානය වසදමීමමත් සමඟ එයටට භායුදර්ෂණය සැලකයුතු අගේකින් පහල පසතිබෙනවා. සැම් වසරකම වයුදූෂණය හෙතුවෙන් යුරෝපය තුළ ලක්ෂ හතරක් මෙහන බවයි මාධ්‍යවාර් තාසනහන් කරන්නේ. අග්‍රාමාත පේෙද්‍රෝ සැංචෙස් නිවැදනයක් නිකුත් කරමෙන් කියා සිටියේ මෙම මස විසිපස් වන දෙනතෙක් ස්පා්ඥය වසාතබෙන බවයි. දුණ කොරයාාවෙන් රෝගින්න් වාර්තාාවීම සැකයුතුමට්ටමකින් පහල බැස තිබෙනවා. ඒ දින්නේේදී රටින් වාර්තාාව වූයේ රෝගීන් පනස් දෙනකු පමණයි. එක් දිනේකදී කොුණ ආසධතයන් පිළබඳව පරීක්ෂණ දසද හසක් පමණදු කරන බව සෞඛ්‍යංශ පවසනවා යෝපිය තුළ කොුණා ආශිත මරණ තරමක්තුරට අඩුවීමත් සමඟ, ආසියානු කොටස් වෙලඳොලගගේ ඉහළ කොස්තිබෙනවා. ජපන නිකී දෙසී විසි පහදර්ශක සයට බිින්දුවයිදර්ශම දෙකයි එකකින් වැඩිදිීඇ බවයි ආර්ථක විශ්්‍රේෂකයන් පෙන්වාදයන්නේ. කොියයා ඒකාබද්ද කොටස්මිල දර්ශකේද? යයිදශම නොැයි අටක අගේක සිට එක්දා හක්ෂිය පනස් හය දශම හතරයි දෙකක අගයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වරිසේ ව්‍යාප්තිය බලක්වා ගැනීමට රටබල් වසාදමීමත් සමඟ මාර්ගවලට වනසතුන් පැමිණිතිබෙන ආකාරය මෙලෙස දෙකත හැකි වුණා. ගතුවවිින් තිබෙන්නේ තාමාත්ම තීර නාත්මක කාල පරිච්චයදයක්. එනිසා අපේ රටේ සමස්ත ජනතාවට අපි සේපත් කිරමක් කරන්න කැමති සෞඛ්‍ය අංශ ලබාදන උපදෙස් නේමතලෙස පිරිපල්දින්න. එ වගේම ඔබට යම්කිසි ආකාරයක රෝග ලක්ෂණයක් ඇතුනොත් කිසිම ආකාරයකෙන් භ්‍යයක් ඇති කරගන්න එපා සෞඛ්‍ය අංශ දැනුවත් කරන්න. අපි අපේ වගකීම නිවර්ධවශ්ඨ කරමින් මේ කොVD- ම සංගතයන් තුොර ශ්‍රී ංකාවක් බිකිරීමට එකතුයි. මැගිකා නෞකාවේ සිට ශ්‍රී ලංකික කාර් මණ්ඩල සමාජකයා ශ්‍රී ලංකාවට රැගනීමට නාවික හමුදාව සමත් වනා. නෞකාවේ සූපවේදකු ලෙස කටයුතු කළ අනුර හේරත් නැති අයකුයි මෙලෙස රැගෙන එමට කයුතු කරුණ. රෝනවා සංගතයේය සමග සිය ජීවිතයට පවතින දඩි අවදානම හේතුවෙන් නවකාවෙන් මුදාගන්නාල්ලෙස ජනාධිපති කොටාබේ රජපක්ෂිතුමාගින් ඕුල්ල මක්කලා. ම ්‍රියංකාාවට පමිණීම සඳහාගරු ජනාධපතිතුමාගෙනොත් අග මතිතුමාගෙනොත් සහය අබලාපොරොත්තු වෙනවා මොකද අප නෞකාවෙන්මට පලංකාබේට එන්න බැරිුණු නැවත යුරෝපේයට ගයාාට පස්සේ එන ඉතාමමා පහස්සුව වෙනවා.MC මැගනිෆිකා නවකාව ලෝක සංචායක නිරතවසිටිනවා. එය ඉතාලියට සේන්දුවීමට පෙර කොළඹවරායට අධදිනේ පැමිණෙන බැවි, තමන් බේරාගන්නාලෙ සැයිවිම තරුණයා සමාජ මාධ්‍ය ඔස්සේඉල්ලා සිටේ. ඒ අනුව නවික හමුදාවේ විශේෂ කණ්ායමක් තරුණයා බේාගැනිිඳහායමුූ අත, ඔහු බූස් නිදදායන කඳුරබත යමුකිරීමට කටයුතුය දාතිමෙනවා නව ස්ට්‍රේියයාාවවෙස්ට ඉතාලිය බලා යාපලාාකරමෙන් සිින අතර ඉදන පපුරවාගනීමට කොළඹ රා නැගරම් ලෑමටයතු කෙරුණු. ගනිිකා නවකාව කිසිකුගේත් සෞඛිතත්වයපත් නොවන වයි එම නවකාවේ බලධහරින් ප්‍රකාශ කළේ. අයිබෝන් මට ඉතිං ලංකාවඩන්න පුළුවන්කම ලබුණ ශ්‍රී ලංකා රජයේ ගර ජනාතිපති, ගොට අබේ රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගයත් රජේ සියලු දෙනාගේ සහයෝගයක්ත් හෙතුකටගෙන ලෝකයේ පිළිගත් ඒ සියලුම තාක්ෂණය උපයෝග කරගනිීමින් ශ්‍රී ලංකා නවික හමුාව ලබා දුන් සහයෝග මම බේමම ප්‍රසංසා කරනවා ත්‍රීවිධ හමුදාවටත්ඒවගේම වරාධිකාරය මේ සියලුමටයුතු කරපු සියලු දෙනාට මත් ස්තුතිවන් වෙනවා ඔබ සමට තරවන්සන්න. ඇ මෙම න ට හැත්තෑ පස් හැවදි ර්මන් ාතික කාන්ාවක ප්‍රතිකාශන හා ගොඩබිීමටරගෙන ඒීමටද නවික හමුතාව කටයුතු කලා ඇ හදවත් රෝගෙන් පෙලෙන කාන්තාවක බයි නවික හමුදාව ප්‍රකාශ් කලේ නවක හමුතාපති වයිස් අධිරාල් පියල්ට සිල්වා හතාගේ රජු මද හත්ව මත යසිතු කරනු අර මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාරශසන ජාතකර හලබ ඇතුරත් කකිරුණා. කඹ ගම්පහා කළුතර පුත්තලම යයාපනය හා මහනුවරය දිස්ත්‍රික් හැර සෙසු දිස්ත්‍රික් වල තාවකාලික ඉවත් කරනු ඇඳරි නීතිය පස්වරු දෙකට යලි ක්‍රියාත්මක කරුණා. එම දිශ්‍රික්වල ඇඳර ීය බ්‍රහස්පතින්දාා උදඇසන හහියට ඉවත් කරන අතර එදිනම පස්වරු හතරට යළි ඒ බල පැවැත්වෙනවා කොළඹ ගම්පහා කළුතර පුත්තලම යාාපනය හා මහනුවරයන දිස්ත්‍රික්ක වලට පනවා තිබූ ඇදිරි නීතිය නැවත දැනුම් දෙෙනතුරු අණ්ඩව ක්‍රියාත්මකයි. සෙස තිස්ත්‍රිවල ඇදිරිනීතිය පෙවරු හයට ඉවත් කරුවා අතර ඒ යලිපස්වරු දෙකේ සිට ක්‍රියාත්මක කිීමටයි පියවරගැනේ ඇදිරි නීතිය ක්‍රාත්මක කාලය තුළ දිස්ශ්‍රි අතර ගමනා ගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනතර අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමක් ගමනා ගමනයට අවසර පවතිනවා. අත්‍යවශ්‍ය සේවා සඳහාාවන අවසරය අවභාවිත කරන්නට එරහිව නීතිය තාීන්ම ක්‍රියාත්මක බවයි පොලේසිය අවතහරණය කරන්නේ. මින් ඉදිරිදී ඇදිරිනීතිය ලිහිල්කරපු අවස්ථාවලදී දුරස්තභාවය රදා තබාගන නැතුව කටුතු කළොත් අශ්‍රී ලංකා පොලිසියට ඒවගේම රජයට මීට වඩා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ජනතාවට දැනන් දෙෙනවා ඊලාගේ ඇදිර්නීතිය ලිහිල් කරන දිනේද එම ප්‍රදේශවලද මීට වඩා දැඩිව නීතිය ක්‍රියත්ම කරනවා විශේෂෙන්ම යම්යම් කර්මාන්තවල එදින බවට පවසමින් සතුන්ට ආර ලබා දෙෙන බව පවසමින් ඇදිරිනීති බලපත්‍ර නොැතිව විද කණ්ඩායම් කටයතු කරන බවට වර්තා වෙලාතියෙනවා ඒ අයට විරුද්ධවත් නීති්‍යයනකූලව කටයුතු කිරීමට බලාපොරොත් වෙනවා ඇදි නීය පැවතියද ගොවි කටයුතුවල නිරතවන ජනතාවට ඒ සඳහා අවසරය පවතිෙනබවා මශරාමකීන්ට වැටුක්ගවීම අද දිනේද සිදුපුූ අතර ඕන් වෙනෙන් දිවන පුර ඔස්සැල්ද ියෘර්ත කර ැබීමටයි රජ පියවර ගැතිබුණන. ොහෝ ජේෂ් කුරවැසියන් ඔසු සැල් අසල සෞඛ්‍යාරක්ෂත ක්‍රම අුගමනය කමින් ඔස මිලදීගනීමට රැදිී සිටින අු දකත හැකිවන. ඇදිරි නීතිය ක්‍රියත්ක කාලසීමමාව තුළ වාසස්ථාන තුළම රැඳී සිටමින්, නිරෝධායන වැඩ පිළිවෙලට සහහිදක්වන ලෙසයි, පොලසිී ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. විධ රැකියාවල නිරතව සිටි මේ වන විට ඇදිරි නීතිය හේතුෙන්, කොළඹ ප්‍රදේශෙන් බැහරවයාටන්නු හැකිව සිින පිට පලාාත්වල පදිංචිකරුවන්ට සහන සැලසීම සඳහා ඔවන් ල්‍යාපදිංචිකිරීමේ වැඩසටනාක්ද ක්‍රියාාවට නංවාතිබෙනවා. මෙම පිරිස්තමන් බැදදි ටින වාසස්ථාන තුළම තවදුරටත් රැදිී සිටිම ආරක්ෂිම ක්‍රියාමාර්ගේ බයි. රාජ්‍ය පරිාලෙන් හාසු දේශ කටියයුතු අමාත්‍යංශේ එලේකම් සිරිපාල් හිටිය රක්්ෂ මතා පකාශ් කළේ මේ අයල් කිසිම දැනක ලිය පංචි වෙලා නෑහැ නමුත් කොළඹ අවධාන කලා පැහත නම් කලතින් සවන්ට අන්නඇතිවබොත්න නොත් බෝඩිංගල රවෙලාඉන්න සමහට ඔඕන්ගේ වැඩ පිමේම තියෙන තාවකාලික ස්ථානල කොට වෙලා ඉන්නවා යන්න හැටයක් නැතු. ෝන් සම්බන්ධුව දැන් රජේවිශ යම්ි පීනයක්ගන්න කතු කරන්න . එහෙම යන්න ඉන්න අය ඔළමින් පිටතේ ඇවීම යක්ෂාකාරයක ්‍රශ්නය උග්‍ර කරවන්නක් නිසා ඔවුන්ට තමල් තමන් ඉන්න තැන්ක් ලිබඳව අදාල පොරිිස්තාානයට දැනුන් දෙර ලෙස ැනුන්දීල ති යෙනවායි තොකොට පොඩිසිෙන් ඒ සම්බන්ධ විස්තරයක් එකතු කර ගනි ඒ අනු අප ඔවුන්ට සමුෘද්දී වැ සටහන යතත ඒ අදාළ දීමනාගේවීමට අවශ්‍ය මූලිව කටතු කරගෙන නුව. දිරි නීය ක්‍රියාමක වද ජනතාවට අ්‍යවශ හාර ද්‍රව්‍යහා ෙනත් පහණ්ඩ නිවසේ සිටමිලදීගතහැකිවන පරිදි ක්‍රාාවට නංවා ඇති වැඩපිළිවෙල තවදුරටත් අකණ්ඩව ක්‍රියාත්මකකිරීමටයි විදිවිධාන සලසාති වෙෙන්නේ. අවශ ාහ්ට තො නිකුත්කිරීම වැඩ පිළවෙල බහදාවකින් ොව සිතු කරෙන බව සපුපකාර තොගවලන්න සස්ථාවේ නියෝච්ච සභාපති, නීතිීජඥ තුෂාර් දිසානායක හතා පවසනවා. අපවින්. ක්්‍රස්කොට බාගෙන තිබෙන කොළඹ පිහිටි ගබඩාවන් සහ පරයන්ත ගබඩාවන් වල අත්‍යවශ ආහාර ද්‍රව්‍ය, දිසාපතිවරයා විසින් අපට ලබා දෙෙන ඇනවූම් මත, ආහාර කොමසාරිස් වරියගේ අනුමැතිය ඇතුව, අප විසින් දිසා ලේකම්වොරයාට ලබාදනවා දිසා ලේකම් වොරයා විසින් එම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ප්‍රාදේශය ලේකම්වරයා හරහා ප්‍රාදේශය ලේකම්වරයා සතු යාන්ත්‍රණය ඔස්සේ ගමින් ගමට බෙදාහැරීමේ වැඩස්ානක් මේ වන විට ක්‍රියාත්මකවෙම් පවති. එය අනුව හිගේකින් තොරව බාන්්ඩ් බෙදාහැරීමේ කටයුත්ත ජනාධිපති කාරිසාධක බලකායි මෙහෙවීම යටතේ සතුස ආයතනය විසින් ඉදිරියට ක්‍රියාත්ම කිරීමට බලාපොරත්තු වන වගේ. ැබ කල්ුතහ මහනුවය දිස්්‍රිකවලහදකලා ප්‍රදේශලෙස නම්කරඇති ගම්මාන්න වතුරට හතුද කලා ගම්මන ලෙස සැකෙනවා. එහයින් කිසිවෙකුටත් මෙම ගම්මානවට ඇතුළවීම හෝපීටවීම, නැවත දරුම් දෙනතුරු තහනම් බවයි, ජනාධිප්‍රතිමාධ්‍යාංශී නිකුත් කල නිවේදනය සඳහන් වන්නේ. දුෂ්කරතා මැද බේදයකින් තොරව ජනතාවට සහන් සලසන බව, චනාධිපති, ගෝටාාවේ රජපක්ෂ මැතිතුමා පවසනවා. සමග ජනපලවේගේ සමඟ පැවත සකච්ඡාවේදී චනාධිපතිතුමා මේ බව අවධාරණය කළ කොරණ වරස පැරයාමත් සමඟට උද්ගත වැති තත්ත්වය පිළිබඳ රජ්‍ය හ සමගි ජබලවේගේ අතර සකච්ඡාවක්, චනාධිපති කාර්යාලයේ දී පැවැත්වන. ඒ ජනාධිපති කොටාවේ රාජපක්ෂ මතිතුමාගේ හා අග්‍රමාතති මහින්ද රාජපක්ෂමතාගේ ප්‍රහනත් වෙන්. න ්‍යාති වැලැවීමට රජේ ගෙනැතිත ක්‍රියාමාර්ග හා ඉදිරියට සැසුම් කරඇති වැඩ පිළිවෙල ජනධපතිතුමා මෙහිදී දීර්ග වශයෙන් පැදිලි කලා. කොරන වරස පිබඳ ලෝක සෞඛ්‍ය සවිධානය අනතුරු ඇඟවීමත් සමඟ රජයක් ලෙස වගකීමෙන් ක්‍රාරන ආකාරය ජනාතිපති ගොඩටහබේ රජ පක්ෂමඇතිතුමා මෙහිදී පෙන් පාතුන්නා. සෙසු රටවල් අභිබවා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් ක්‍රයාමාර්ග රැස ටළමි බවද ජතිපතිතුමා ප්‍රකාශ කලා දෛනික කටයුතු අකණ්ඩව පවත්වාගැනිමින් ජනතාව ආරක්ෂාකිරීම සඳහා රජ පය බරගත් අතර, කොරා බරසය පැතිරයාම පාලනය කිරීමට රජයට හැකි වූ බවද, ජනාතිපතිතුමා පෙන් බාතුන්නා. රාජ්‍ය හා පෞද්ගලික යාන්ත්‍රණය මුසුකර ගනිමින් විශෂඥ උපදෙස් පෙළි ගනිමින් සැමවිටම ක්‍රියා කළ යුතු බවද ජනාතිපතිතුමා අවධාරණය කලා. විශඥ්‍ය වෛද්‍ය උපදෙස් මද පූර්ුව පරීක්ෂණ අකණ්ඩව සිදු කරන අතර, ආසාධිතයන් කල්තියා හඳුනා ගැනීමට එමගින් හැකිවන බවද ජනාතිපතිතුමා වැඩිතුරටත් ප්‍රකාශ කලා. ரோனா ස ப்ති பாලන ජ ගෙන யானන கி්‍රயா ார்ග ලට සමகி නபලவேගේ ප பிரසාද பல කலாතර. දේශපාලනහා වෙනත් හේදවලින් තොරව වැඩ පිළිවෙල ඉදිරිට ගෙනයා යුතු බවල් දෙපාර්ශවේම අද හස වනා රජ ගෙනයන වැඩපිළිවෙේදී යම් අයිකුට අසාධාරණයක් හෝ අඩු පාඩුවක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳවාහා ක්‍රියාත්මක වන බව අග්‍රමාත්‍යමහින්ද රාජපක්ෂ හතාම හිදී අවධාරණය කලා දයිනික වැටුක් මත ඉදිකරීමම් ශේත්‍රය ඇතුළු විධ සේවා සැපීමට පැමිණ ගබිම් කරායාමටන්නොහැකිව සිටින පිරිස් කෙරෙහි සේවා ලාභ්‍යගේ අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමා මෙම සමඟ ජනබලවගේ නායක සජිත් ප්‍රේම්්දා සමහතාද මෙහි Craig தி இல்ல Se။ ෝ ොන රෝග ඇතුළ දනික සෞඛ්‍යේවා සඳහා අවශ්‍ය අෞෂද රැසක් රජයඉල්ලීම මත ඉන්දයාාවේ සිට හෙටදිනේද දිවනයට රැගනීමට කටයුතුයෝදා ඇති බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. සෘථෙ ලාබීන්ට අමතරව වැඩි හිටි ආබාධි හා බකුගඩ රෝගී නැතුළු ක්ෂ තකට අධි පිරිසකට රුපියල් පන්හසේදීමනාව කිසිදු බෙදකින් තොරව ලබාදීමට රජ ක්‍රියා කරති වෙනවා යම් අයකුට එ නොලබී ඇත්නම් ග්‍රාමණ නිලධහරී වෙද අභ්‍යක්ෂනයක් ඉදිරිපත් කර එයල් ලබාගැනීමට අවස්ථාව සලසාදී ඇති බව චාධපතිකාර්සාක ලකාකඒ ප්‍රධහනී බැසිල් රජපක්ෂමහතා මෙම සාචාාවේදී ප්‍රකාශ් කලා.ෞක හතවත් ශ්‍රේත්‍ර ැක ඉදිරි පියවර පිළිබඳ රජයේ හ සමගි ජනබලවගේ අවධහනයය මු වුණ මෙම සාකච්ඡාවෙන් අනතුරුව අදහස්තැක් වූ ජනතා නියෝජිතයන්. මේරටේ රජ්‍ය යන්ත්‍රණයක් තියවා ඒ ආධාරදන්ඒවගේ ඒවකරදි දේශපාල බේදයකින් තොරව කරන්න. පහගේ දවස්සල අප මාපදත්තපු ඇතිවරේ කිිරමන්ඳන්න යන්ත්‍රය ොහම ක්තිමත්. ක්‍රියත්මක ජාන්ත්‍රනයක් නමු අදේ වෙනුවට මදීසක් පාලජගේ නාකත්වයෙන් අතමට පිටවලතිීම ඩාගන්න පා දේශ පාලක්්වයින් කළලා රාජ්‍ය ලධාරීගගේ මේ ්‍රාත්ම කරන තම පිල්ලා ලංකායි තිහාසේ පළවනිීම නිර්පාක්ෂිකව සුදුසාවෙත අදර සහධාරය ලබාදන එක තැනඒ කිසිම දේශ ලජයෙන් මදහත්ත නෑ ය නිලධාරෙන් විසින් එක වෙච්ච කමිටොින් ම එකක තරය කරන්න ඉතාම සාධාරම වන දෙයක් චක්කරලයකේ මුලින්ම තිත්බේ අනිවාර අඳදවා ගැනම්සිට අසුවක් නැතන දන්න පාල ජි ප ම ගේ. නොත සමොට දර ලබාදීමම් අයට තරමයි සිරසුවන ඇත්ති. නමුත් ජන අගත්තුත් ඉතා පැහදිලකුව ඒක කරන්න එපා ඒචටලක වෙනස් කල සිරසුවේසි ම අයින් කලම ක්‍රියද කරන්න කියලා ඒ තරන් සසාාරමක ක යද ු පාලිමතු නවත ැදවීම තමයි අන්තිමට ගරු පල්ලම් නතිපත්තුවන් පහැදිිෙර හදිසි නීතිය පනවා හදිසි නීතිය සම්මත කර ගැනීම සදහ පමණක් මස අන් කිසිම ීයනකල ප්‍රාදයක් නෑ විර හැරතිම වස්ථාව පැන පර්ලිමේතු නැවත කැවවා ගේ තිබත්තුව පැවීම. තුගේ බලාපොරත්තුක් නැ කියල තිනිසා නිත්‍යානකූලව පැණි පාර්ලිමෙන්තු නැවත කැඳවීම හැකිාව නැති බවත් මැතිවරන කොමිසම වින් සුදුසම අස්ථාවද පාලිමෙන්තු මතිවරනන්නේ පැවත්ව රට දනතාවට තමන් කැමති පාර්ලිමන්තුව පිටවා ගැනීම සඳදාඒ අවස්ථාවදා කරදීම තමයි සුදුසු. රටතුළ ආහර නිස්පාදනය හඩිනම් ක්‍රරීමේ අරමනින් ගෙවතු දසලක්ෂයක් වගා කරන සෞහග්‍යා ගෙවත්ත දීපවි අත්තවැඩසටාන මේවන විට ක්‍රියාත්මකයි. ආතිරම හෝ ආර්ථිකත්වෙන් නොබලා හැකි සෑම අයිකුම වැඩසටහන්ට එක්විය යුතු බවයි රජය අවධහරණය කරන්නේ. එසේ වගාකළ විශේෂ ගවක්තක් පිළිබඳ මේ වර්තාාවගෙනෙන්නේ නජිත් මාතරගයි. ථමාතිය පරාචි කළ ානුෂ්‍යය මෙහිවේදී අපට ඉතා හොඳින් මතක හිටන නක් ලෙස ලතිනන් චනරල් ජකට්ටයිස් නේ හදදුන් පාතිය හැකි පනසත් වෙනසේ නාකේට නාකක්වේදමින් ්‍රස්ථයන්ගේ පාලනමූ ලස්ථානේ පිහිට ිොච්චි නකරය අත්පත් කර ගනීමට යුදහමුතාවත නාකක්පේලා පාදුන්නේ ඔහු විසින්. අද විශ්‍රම සුවෙන් කතකළද රටේ වග සංක්‍රමය වෙනුවෙන්. එතුමන්තක් වන්නේ සුයිශිෂී මෙහවරා. සබ දේශනද තින් අද උපතු මකිවවාගේ අපිියාව ගෙවත්ත බලන්න යමුද. හැි ටිස්සල්ලා මං ගගලන්ට ආරගෙන කරන්න මේ වත්තෙන්ම ගත්ත බෙලි කෘත්‍රියම දියමක් නවේ සීන නොඩා ඒ සංගහයෙන් ඉස්සලාම පිළිගන්න. මේ වත්තේම මම මේ වත්ත පදිංචිවෙන්න එලකොටම හිටෝකු ගහක පදගන්න ගිඩියවලින්. සේටසයක් ස්භාවිකපානයක් මේ ගෙදර මේ ගෙවත්තම ඉන්දෝකත්තනේ. ෙිගහකින් ලබාගත්තේ බෙලිවලින් හදපු පානයක හෙතින් එතුම රටම ආදර්ශයක් ලබා දෙන්නමේ. ජගත් අයිස් මහතාගේ නිෙවෙසටකිය අපට උදෑසෙන ආරය ලෙස පිළිකැන්වූයේද තරමක් වෙනස්සාහර වට්ටෝරුවක් නිිවස අවශ්‍ය බටුතක්කාලි මෑ කිසිල් රාබූ! අමුමිරිස් කරවිල බෙරලු හාමං්යුක් අවැනි එළවලු පළතුරුවර්ග ගෙවත්තේීම සරුවට වකාකර ඇති ආකාරය අපගේ කැමරාකාචයට හස වනා. ්‍රිකල තු නල් ගට ස් මහත්මගේ කෙදර පියා ඉන්න එතුමගේ වගේ ඔ තිකක් දක්කින්නති අප තුමගේ මහමඇයි මේ වගේ අදහ සක්කාවේ ගෙදරටවශදවල් ගෙදරම බවන් යයි මේේදයට. පලවනිදේ තමයි ඒතුව ඒකට ආබාසයමගේ පියාගේ පරම්පරවෙන් ඉන්නේ විශෂෙන් පොල් කොස් බෙලී අම්බ කෙසෙල් ඉ ඒවාගේ ේවල්මං එදායිදම් වගකාරා නමුත් මැතිකදී මට තේවුන්නා ඉදිරි කාලස්සිීමමව ොහම අබුදකාරය මුල ලෝකට. අප වගේ පුංචි රටක් හැමදේම පිටරටිම් කරන්න බලාගනින රටක් එලෝලු ටික මගේ පළතුරු ටික පොල් ටික පවාගන්න එක මට හරි වරප්පසා දැකලට වසලකේ. තෝ මාසයක් අපිට ගාලොල්ට එලා ඉන්න වනත් මේ වත් ති අපිට ජීවත් වෙන්න ඇති තරන් සම්පත් ආහාර නිෂ්පාදනය කරලා තියන කතකරට දරගටන්න නෑ ති අධිකර ජනාධපතුමා සහ අග්‍රමත්තුමා මේ අරගන්න තියෙන කාලෝචිත් සහ දූරදර්ශී සැලස්ම හුගක්ගේරන දේපාලකින් තොරව. මේ වන්න තිබිය අු ැත්තක දිස්සල්ල එ දයි කරන අප ලලාට අ ඇතරම වන්වය පචිත මේ රට නැම අවාසනාවකට වගේ පි හැමදේටම ල් පිත පිටින් ගන්නනගන්න රටක් ඉත්තාම කනගාඩු දායක තත්මච වාතාවන අවසසාාවක් කර න ලොකම. ම මෙතන හිටියේ මම මෙහෙමයි මම කොළඹ ජීවත්තවෙෙන්න්නේ මම අතගාන්න එහෙම හිතන්න බෑ. සෑම තිනකතිීම පලතාව නිලාගත හැකිවන පරිදි මෙ ෙවතු වකාව සිදුක රැටි පවයි අපට දක්නට ලැබුණේ. ඔබත් මොකාරයෙන් පකා කරන්න කැමති නම්. සවභහක්්‍ය කිවත්ව වැඩ සහනට සම්බන්ධවීමේ හැකිාව පවතිනවා. බොහොම සරුසාර විදියට හැදිලතියෙන මේ මිරිස් කරල් මේ කොම්පෝස්ට් පහොර පාවිච්චි කරළලා හඳපු ස්භායික වගාවක්. මේදවල් කරන්නේ මේ හිටපු යොදහමද මාණදලි ප්‍රධනය විශ්‍රාමික තුන ජෙනරල් ගඩ්ඩයිස් මහත්ත. එතුමට මේ දේව කරන්න හය ශක්තියතියන වනක් ඔබ විශ්වාස කරන්න මේදවසල බැන් විරිණීතය කාලසීමමාව ගෙදත් වෙලයින්නේ. ඔබට මොනොවද කරන්න බැරි. අපි එබවත් මක්ක ඔබටත් පුලුවන් සවභාටයක් ගෙවත්තක් බවට ඔබේ ගෙවත්ත පත් කරගන්න. අපි ආරාධනා කරන. එකතුවෙන් අපිත් එක්ක මේ වගා සංග්‍රාමයට අප රටේ ආර්ථිකය. ඉදිරි අනාගතයේ සස්ශ්‍රිකත්තය තවත් වැඩි වේ. හෙට එළඹෙන බක්පුොහය දිනේදී නිවෙස් වලට වී ආගමික වතාාවත්වල නිරතවන මෙන් බෞද්ධ බැතිමතුන්ගේෙන් මහා සංගරත්නය ඉල්ලා සිටිනවා. හෙට දවසපුා පොහොය වැඩසතහන් මාලාවක් විකාශ්‍යි කිරීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය කටයුතුයො දා තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය සෑමදිනකම සන්නධාන කරන සවන රස් වැඩසටහන මෙවරගෙන එන්නේ අITන් මැදිරි සංකීරණයේ සිටයි. වැඩසටහන හැට පෙරවරු පහයි පනස් පහට ආරම්භ වනවා. උදසන හයට අෂ්ඨාංගශීලය සහ, බුද්ධ වන්දනාව සිදුකිරීමට නීමට අතර ධර්ම දේශනාව පාත්තුනු ලබන්නේ මාරගම ධර්මායතනවාසී පූජ්්‍ය දියතලාවේ පේදස්සිස්වාමින් වහන්සේ. පෙරවරු නවයිතිහයට, ශාසනාලෝක වැඩසටහන සහ, පෙරවරු උදදායට ධර්මසාකච්ඡාව සිදුකෙරෙනවා. ඒ පපුජ්ජ ඇත්කතුරේ සුමනසාර පපුජ්ජ පදනංගල දම්මදේව, පූජ්ජ දේතලාවේ පීදස්සී, මහාචාර්ය, පූජ්ජ මැදකොඩ අභියතිස්ස පූජ්ජ පොලල්පිටිමූ කරලානේ පඥාසිරයන ස්වාමෙන්න් වහන්සේ සමඟ ගයාල්චානුක විධානපතිරෙන මහතාගේ සාභාගිත්වෙන්. පූජ්ජ ඉත්තාෑ කන්දේ සද්ධාතිස ස්වාමීෙන් වහන්සේ සිදු කළ කයිුබන දේශනය පස්සරතුනයිත් තිහට විකාශවීමට නීවියි. කම්මට්ටානා අචාර්ය පපුජ්ජ්‍ය කොරතට විස්ස ගුස්වාමීන් වහන්ේ පස්සුරු පහහිත්තියට භාාවනා වැටසට හන පැත්වීමට නමිතයි. පරිපාලන සේ ජේෂ්ටයකු මෙෙන්ම ස්වාධින් රූපවානයේ හිටපු සභාපතිබරයෙකු වූ අභාප්‍රප්ත ඒම් කරනවාරත්න මහතාගේ දේහේ පිළබඳ අවසන් කටයුතු බොරැල්ල පොදුසසානභොමීදී අද සිදුකෙරුණා. ප්‍රීන ගත්කතුවරයක වූ ඒ මහතා වෛප පලාාත් ලකම්වරයාන් ලෙසද කටයතු කළා. එමෙන්ම බස්නහිර පලාාත් රාජ්‍ය සේවා කොමිෂන්ස් සභාවේ සභාපතිවරයා ෙසද ඒ මහතා කලක් සේවේ කරතිබෙනවා. ඒ.M. කරුුණාරත්න මහතා රචනා කළ කළු අරචිලාගේ කතාව වැවතුලවැනි ග්‍රන්ථ රාජ්‍ය සම්මානයෙන්ද පිදුම්ලබවා. ඒ මහතා නිදහස් කලා සංහදේ ජේෂ්ට සාමාජිගේකුද වවා. දේහේට අවසන් ගෞරව දැක්වීම සඳහා ස්වාධීන රූපාහිණී බාධ ජාලයේ වත්මන සභාපති සුදත්ත්‍රෝහණ මහත ඇතුළු පිරිසක් එක් වුණනාා. අග්‍රා මාත්‍ය මහින්ද රජපක්ෂ මහතාගේ පානිවුඩය ඒ මහතාගේ ඥාතිීන් වෙත බාර දෙනු ලැබුවේ රොහන් වැලි විට මහතායි. ප්‍රවීණ සංගිතවේදයකු වන ජයන්ත රත්නාකයන් අහා ප්‍රාප්ත වනාා. මාහරකම අපේක්‍ෂාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජයන්ත රත්නායකයන් අභාප්‍රා්වී ඇත්තේ මෙයනවිටඒම හතා පනස් එක්වන වයේ පසුනා දෙදරු පියෙකු වන ජයන්ත රත්නායක මහතා නිරට ක්‍රමුක බලේ ස්වරපෝරුවාදකෙක්කුම් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරය කුත්සාහ දායනශිල්කි කුඳබනවා. පවීන සංගී තක්ඥ වික්ට රත්නායකයන්ගේ බැඩිමල් පුතුනුවන් වන ජයන්ත රත්නාකයන් ප්‍රවීණ සංගී තක්ඥ ලෙලුම් රත්නායක මහතාගේ සහෝතරය ඇතබනවා දේහය පිළිපඳ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නේවිතයි සැමැබැ සහයතියේ වාදන <imlly> ු පාන ප්‍රධාන ප්‍රත්්‍රවිකාශය අවසානෙන්. යළ තමයමු රාත්‍රී න බැයිතිහට www.ipnnews.telk.